බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව 19 වෙනි විවස්ථා සංශෝධනයේ කපල දාලා තුනෙන් දෙකේ බලය පාවිච්චි කළා ඒකාධිපති බලයක් අදා ගන්න කොහොමද කියන එක ගැන අර වතුර රත් වෙනකල් සකුළුව එහෙම මේ දුවනවා වගේ මේ පාලකයෝ තමන්ට මේ ලැබුණු ජනතාව අරම පාවිච්චි කරලා ෆැසිස්ට්වාදී පාලනයක් සංවිධානය කරන්න නගලමින් ඉන්නවා නමුත් මෙහෙම 19 වෙනි විවස්ථා සංශෝධනය ඉවත් කළා ආපහු පරණ ඒකාධිපති පාලනයට ගමන් කිරීමට කටයුතු කළා පැහැදිලිවම ඒකට විරුද්ධව ජනතාව නැගිටින්න ඉඩකට තියෙනවා විශේෂයෙන්ම මහා ජාතියේ බලයට යටත් කර ගැනීමට සුළු ජාතියක කිසිසේත් කැමති වෙන්නේ නැහැ මේක මේ මාක්ස් කියපු එකක් නෙවෙයි ලෙනින් කියපු එකකුත් නෙවෙයි මේක ඊට පෙර ගණපති පාලකයෝම අතු කරපු ප්‍රශ්න අපි දන්නවා ඒබ්‍රහම් ලින්කන් කොහොමද ඇමරිකාව එක්සත් කිරීමට කටයුතු කළේ ඒ වගේම මෑත කාලේ අපි දන්නවා නෙල්සන් මැන්ඩෙලා කොහොමද තමගේ ජීවිතේ පරිත්‍යාග කළා තමගේ පරිජාතකගේ අයිති ආරක්ෂා කළා අපි දන්නවා දැනටත් ඔස්ට්‍රේලියාවේ වගේ රටක වුණත් සාල කැලහැප්පි දෙනවා ඇමරිකාවේ තාමත් කළු මිනිසුන්ගේ තත්ත්වය පිළිබඳව විශාල සටන් තියෙනවා දැන් මේ අපේ රටේ මේ කරන්න යන වැඩේ ඇති වෙන්නේ ඒ විපර්යාසෙම තමයි ඒ සුළු ජාතික ජන කොටස් අනිවාර්යයෙන්ම තමන්ගේ අනන්‍යතාවය රැකගන්න සටන් කරනවා ඒක නවත්තන්න බැහැ ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ සාධාරණ යුද්ධය ඉෂ්ට කිරීමෙන් පමණයි ඒ නිසා අපිට බලා ගන්න පුළුවන් නැවතත් 2008ට පෙර කාලේ පිළිච්ච සටන් සහ ජාතිවාදී ආගම්වාදී ක්‍රියා පිළිවෙත් ඒගොල්ලෝ කියනවා මේවට මුහුණ දෙන්න පුළුවන් මොකද අපි ආරක්ෂාව තරකල ආරක්ෂාව තරකලයි කියලා තරුණයෝ තමගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන එක නවත්තන්නේ නැහැ කොහොමද ඒබ්‍රහම් ලින්කන් එක පෙන්නලා දීලා තියෙනවා ඊට වඩා අවුරුදු ගන්න කාරණා ඒගොල්ලෝ උනත් ඒ විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා ඇයි කියලා ඒ නිසා අපිට මේක නවත්තන්න බෑ අපි එක සැරයක් නැවතුවා මේ රටේ කොහොමද ඒ තමයි සමූල ඝාතන ක්‍රමය එදා මොන්සේකා මහත්තයාගේ නායකත්වයෙන් යත් කළා ජාත්‍යන්තර නායකයෝ කියන දේ අහන්නේ නැතුව ඇමරිකාව ඉන්දියාව පාකිස්තානයේ ඇය කියන දේ අහන්නේ නැතුව ඒකම් ඇයගෙන් ගව් අරගෙන විශාල සටන කළා ගමින් ගමට පොඩි සංවිධානය ඉවත් කළා 2008 වෙනකට රට පිරිසිදු කළයි කිව්වත් අනිවාර්යයෙන්ම නැවත ඒ 19 වෙනි විවස්ථා සංශෝධනය දීපු එකට සහ බලාපොරොත්තු ඉසි කළා නැවතත් ආපහු 2008ට යන්න ලෑස්ති වුණොත් අනිවාර්යයෙන්ම මේ රට ගිනිගත් දේශයක් බවට පත් වෙනවා. එතකොට ආපහු ඒ යුද්ධය නවත්තන්නටත් ඇමරිකාව ඉන්දියාව බලවතුන් ඉස්සරේ දන ගහලා විශාල කෝටි ගණන් වියදම් කළා තමයි මොන්සේකා මහත්තයා එතෙන්ට ආපහු ආවත් කරන්න සිද්ධ වෙන්නේ. ඒ තමයි යුද්ධය ගමින් ගමට ඌරලා දාන යුද්ධය විනාශකාරීව සමූල ඝාතන යුද්ධයක් කරන්න.
ඒක කරන්න ඉඳ ලැබෙන්නත් ලැබෙන්නේ සජ්ජාතිගේ සීම හාස්‍ය අයිතියකට ඉලිටෙන්ටිමන්ට් සත්‍යයක් නෙවෙයි. ඒ නිසා විශාල විනාශයකට කතා යොමු වෙලා තිබෙන බව තමයි තියෙන්නේ. මේකට විරුද්ධව දැන් හැමෝම පාරට බහින්න ඕන. අපි කිව්වා මේ ආණ්ඩුව නවත්තන්න, ආණ්ඩුව බලයට එමෙත නවත්තන්න අපි එකතු වෙලා සටන් කරමු කියලා. ඒ වෙලාවේදී ඒගොල්ලෝ කිව්වා නෑ. ඔය ධනපති අනිල් වික්‍රමසිංහත් එකතු වෙලා වැඩක් නෑ. අපිට අපි වෙනම සටන් කරනවා කියලා නොකුත් බෞද්ධ දේවල් කරා. අවුත් අද පේනවා ආපහු එදා වගේම මේ වහානක මිනිමරු දේශය පවට පල අත්තිමට තිබෙන ගට නවත්තන් මේක නම් අපිට පක්ෂය සියලු ජන කොටස් එක එකතු වෙලා විශාල දෝෂණ හා සටන් එයාවන්ට අවස්ථාව තමයි ඉදිරියේදී ලැබේ. ඒ නිසා ඒකට අපි සූදානම් වෙන්නේ කියලා අධ්‍යයනය කරනවා. ඊළඟට මට කියන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ පෞද්ගල ඡන්දෙදී. ඡන්දෙ ගන්න විලාසය සම්පූර්ණයෙන් වැරදි කියලා තමයි හැමෝම ගණන් ගන්න අයි කියන්නේ. මොකද ගණන හැම තැනකම 5%ට අඩු අය අයින් කළා එළියට දැන්. ඒවා ඒ ගණනේ කරන්නේ නැහැ ඒගොල්ලන්ගේ. ඒ විදිහට හැම තැනම 5%න් බලලා තියෙන පක්ෂ අයින් කරමින් තමයි ගණන් කරන්නේ. දැන් මෙහෙම ගණන් කිරීමක් අපි කවදාවත් දැක්කේ නැහැ. අවුගේ කාලේ ගණන් කරන්නේ සියල්ලන් කරන ඡන්ද ගණන් කරනවා. ගණන් කළා ඉවර වෙලා තමයි බලන්නේ 5%ට වඩා අඩු පක්ෂ තියෙනවාද ඒගොල්ලන් ඡන්දය කරනවා. 5%ව විතරයි මෙන්න. දැන් මේ වෙලාවේ 5%යි කියලා කිව්වොත් ඒ තීන්දුව ක්‍රියාත්මක කළ යුත්තේ සියලුම ඡන්ද ගණනලා ඉවර වෙයි. හැම පොලිං බූත් එකකින් ළඟම පිච්ච ඡන්ද එකතුවලා හැමෝම ඒ ඡන්ද ගණනලා ඊට පස්සේ තමයි ඡන්දේ 5% කපලා. එහෙම නැත්නම් විසම පිළිතුරක් තමයි එන්නේ. මොකද සමහර අයට කිසිම ඡන්දයක් නැහැ දිස්ත්‍රික්කේම. නමුත් දිස්ත්‍රික්කේම 4%ක් ගත්ත කෙනෙකුටත් විශාල ඡන්දයක් ලැබිලා තියෙනවා ජනතාව. නමුත් එක බිඳුවයි එයාගේ ඡන්ද බිඳුවයි. මේක තමයි සාමාන්‍ය මේ විදිහට ඡන්ද ප්‍රමේද ඉදදුම්. ඒකට ඒ නිසා වහාම මේක ගැන පරිශ්චනය පවත්වන ඡන්දේ නැවත නියමිත ක්‍රමයට ගැන බලා ඉදිරිපත් කරන්න කියලා අපි කම්මැති වන කොමසාරිස් මාගෙන් හදින්ම සපා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දැනගන්න කැමති කොහොමද මේ විදිය දැනුම් ක්‍රමයක් පාර්ලිමේන්තුවෙන් එකඟ කරගත්තේ කියලා. කාගේ උවමනා උඩද මේ විදියට හරණ ගණිත ක්‍රමය වෙනස් කළා. හැම පොලිං බූත් එකකින්ම 5%ට අඩු අය කපමින් යන ගණන් ක්‍රමය හොයාගත්තේ කවුද? ක්‍රියාත්මක කළේ කවුද කියලා අපි දැනගන්න.